අයිබෝවන් රියලිටි ටෙලිවිෂන් මවන ඉන්ද්‍ර ජාලිකයා හිරු ටීවී ගෙන එන ලංකාවේ ප්‍රථම සහ එකම සජීවී රියලිටියේ වෙනසයි මේ ඔබ අත්විඳින්නේ, මේ ඔබ දකින්නේ. දැනට ටික මොහොතකට කලින් ලාංකිකය ප්‍රේක්ෂකයන්ගේ වැඩිම ප්‍රසාදය ලබාගත් 92% ප්‍රතිශතය ලබාගත් ඉසුරිකා මදුෂානි මේ වේදිකාවට ආරාධනා කරනවා, කැඳවාගෙන එනු ලබනවා. ඇය සුපිරි 48 දෙනා තෝරාපත් කරගන්න වටයේදී සුපිරි 48 දෙනා අතරට මේ මොහොතේ 44ක් සපිරි අවසන්, ඉතුරු දක්ෂයින් 4 දෙනා තෝරාපත් කරගන්න රන් මනාපය ලබා ගන්නා වටයට ඇය ඇතුළත් වෙනවා. ආදරණීය ප්‍රේක්ෂක, ඔබගේ වැඩිම මනාප ප්‍රතිශතය මත. මේ දක්ෂයින් 10 දෙනා අතරින් 4 දෙනෙක් සුපිරි 48 දෙනා අතරට අප තෝරාගත යුතුයි. මේ ආදරණීය ප්‍රේක්ෂක, ඔබ වැඩිම මනාප ප්‍රතිශත ලබා දී ඔබේ ප්‍රතිශත මත හිරුස්ටා වේදිකාව හැරගිය දක්ෂයින් අතරින් 79% ප්‍රතිශතය අභිබවා ගිය අභියෝගාත්මක ප්‍රතිශතයක් මේ වේදිකාවේ ලබාගත්, අභියෝගාත්මක තරඟකාරීත්වයක් මේ වේදිකාවේ ලබාගත් 79ක් ඇතුළුව 79ක් ඇතුළුව සුපිරි 48 දෙනාගේ ඉම කරා එළඹුණු දක්ෂයින් 10 දෙනෙක් තමයි මගේ මේ දෙපස සිටින්නේ. මේ දක්ෂයින් 9 දෙනා දිනේෂ් සහ දිනේෂ් කණ්ඩායමක් විදියට අපි ගත් කල මේ දක්ෂයින් 9 දෙනා මේ මොහොතේ මම බාර කරනවා නිපුණත්වයේ ප්‍රවීණත්වයට. ඔබ තමයි රන් මනාපය ලබා දී මේ 9 දෙනා අතරින් දක්ෂයින් 4 දෙනෙක් සුපිරි 48 දෙනා අතරට තෝරාපත් කරගත් යුතු වන්නේ. ඉසුරිකා මදුෂානි 92%. රන් මනාපය ඇයට ලැබෙයිද? දිනේෂ් සහ දිනේෂ් 93% ප්‍රතිශතය ලබාගෙන හන්සි ශාලිකා 82%, සඳුන් දීමන්ත 82%, දේශාන් පෙරේරා 82%, අංජුලා සිතාරි 81%, රාජ්කුමාර් 81%, සචිත්‍ර මදුසංක 81%, අනර්කලි විශ්වලේකා 79%. ඔවුන් ලබාගත් ප්‍රතිශත, මේ ඔවුන් ලබාගත් ප්‍රතිශතවලට නිපුණත්වයේ ප්‍රවීණත්වයේ ප්‍රතිශත එකතු වී වැඩිප මනාප ප්‍රතිශතය ලබා ගන්නා දක්ෂයින් 4 දෙනා තමයි සුපිරි 48 දෙනා අතරට අප තෝරාපත් කරගන්නේ. රුකාන්ත ගුණතිලක, ඒ ගෞරවනීය වගකීම් සහගත අවස්ථාව මුලින්ම ලබා ගන්නේ ඔබ. උද්දික මෙය තරම් ලේසි පහසු කාර්යයක් නෙවෙයි උද්දික ඔබ බාර දුන්නේ අපිට. හරනම් මේ 9 දෙනාම ඉන්ඩෝනෙ 48 දෙනාට ඇතුළත් වෙලා මේ වන විට හරනම්. නමුත් ප්‍රේක්ෂක මනාපය වෙනස් වෙනවා නොයෙක් විට. අපේ නම් කොහොමටත් ලකුණු 21යි අපේ මනාපේ. කෙසේ වෙතත් මම වෙලාව නාස්ති නොකර මගේ මනාපය මන් දෙන්න කැමති ඔබේ දකුණෙන් ඉන්න කෙනාට නෙමෙයි. ඔබේ දකුණෙන් ඉන්නවා යුගලයක් සහ තව 3 දෙනෙක්. ඔබේ වමෙන් ඉමීඩියට්ලි ඔබගේ ඔබ ළඟම රතු පාටින් සැරසිලා ඉන්න සඳුන් දීමන්ත තෝරන්න කැමති මම මගේ විනිශ්චය මෙන්න මේ වගේ.
ලංකාවේ ප්‍රථම සහ එකම සජීවී රැලටියේ ප්‍රථම රන් මනාපය හිමි කරගන්නවා සඳුන් දීමන්ත. සඳුන් දීමන්තගේ දැන් ප්‍රතිශත අගය වන්නේ 89%. සඳුන් දීමන්ත ඔබට ඔබ ළඟ ඔබ ලබා තිබුණු ප්‍රතිශතය 82%. රුකාන්ත ගුණතිලක ලබා දුන් ප්‍රතිශතයත් එක්ක 89%ක ප්‍රතිශතයක ඔබ දැන් මේ මොහොතේ ඉන්නවා. දෙවනි ගෞරවනීය වගකීම් සාගත අවස්ථාව නිරෝෂා විරාජිනී ලාලිත්‍යාට මම ලබා දෙනවා. ඇත්තටම උද්දික මගේ හෘද ස්පන්දනයත් මේ වෙලාව ඉතත් තදින් ගැහෙනවා. මොකද මම විශ්වාස කරන මේ හැමෝම ඉතා ඉහළ ප්‍රතිචාර ලබාගෙන අපි තිදෙනාගෙම මනාපයත් ලබාගෙන 121 ලබාගෙන අද වේදිකාවේ අද මෙවැනි තත්ත්වයකට පත් වෙලා ඉන්නේ කියලා. මොකද මේ හැමෝම මම කැමති 48 දෙනා අතරේ දකින්න. හැබැයි මට අවස්ථාව තියෙන්නේ එකයි. මේ හැමෝම දක්ෂයෝ. ඔවුන් දක්ෂ නිසා තමයි අද මෙතන ඉන්නෙත්. මමත් කැමති මවුන් හැම දෙනාම අවසන් 48 අනිවාර්යෙන් උද්දික. මොකද හිතට එකඟව කරන්න හරි අමාරුයි මේ වැඩේ. මට නම් හරිම අමාරුයි මේ වැඩේ කරන්න. නමුත් කළ යුතුව තිබෙනවා. අනිවාර්යයෙන්ම එක්කෙනයි මට තෝරන්න පුළුවන්. මම විවිධ හැඩතලවලින් ගායනාවන් දිහා බැලුවා. ඒ අතරින් මම 4-5 දෙනෙක් මගේ ඔළුවේ හිටිය මේ අතරින් එක්කෙනෙක් තමයි සචිත්‍ර, දේශාන්, සඳුන්, රාජ්, අනර්කලි, ඔබ, ඉසුරිකා. මේ සියලු දෙනා දිහාම බැලලා මම හැබැයි එක්කෙනාට මගේ වෝට් එක වඩාත් හොඳින් මගේ වෝට් එක පාවිච්චි කරાવી කියලා විශ්වාස කරන. ඒ කියන්නේ මම ආත්ම විශ්වාසය ගැන ඉතා දැඩිව විශ්වාස කරන කෙනෙක්. මම හිතනවා මෙතනින් වඩාත් හොඳින් මගේ වෝට් එක පාවිච්චි කරව. සඳුන්ට ඕල්රෙඩි රුකාන්ත සර් දුන්නා. මම කැමති මගේ වෝට් එක දෙන්න. මේක මගේ වෝට් එක දෙන්නේ කාටද කියන එක මම කියන්න. දෙන්නේ දේශන් පෙරේරාට. දේශන් පෙරේරා. එයානුව දේශන් පෙරේරා සඳුන් දීමන්ත. දේශන් පෙරේරාටත් රන් මනාපය ලැබෙනවා මේ අවස්ථාවේ. බලමු සුපිරි 48 දෙනා අතරට ඔහුට එකතු වීමේ වාග්ය ලැබේවිද කියන එක අවසානයේ. මේ 9 දෙනාගේ ජීවිත වෙනස් කිරීමේ යතුර රන් මනාපය ලබා දීමට මං ශිහාන් මිහිරංගටයි මේ මොහොතේ බාර කරන්නේ. මේ 9 දෙනා අතරින් එක දක්ෂයෙක් පමණයි ඔබටත් තේරෙන්නේ හැකියාව. උද්දික වාහරි ලේසියෙන් ඒ දේ කිව්වා. ඒ දේ මට බාර දුන්නා. ඒකේ අමාරුව ගොඩක් දැනෙන්නේ තීරණය ගන්න කෙනාට. මම විශ්වාස කරන්නේ ශිහාන් එහෙම කිව්වට ශිහාන්ගේ හදවතේ එහෙම ඇති කියලා. මොකද ශිහානුත් මමත් ඉතා හොඳින්ම දන්නවා මේ හදවත් ගැහෙන්නේ කොහොමද කියලා. මට මේ ළඟට දැනෙනවා මේ හදවත් නමයේම හද ගැස්ම. එනිසා ඒතරම් ලේසි නෑ කියලා ඔබත් මමත් දන්නවා ශිහාන්. ඒ හින්දා මුද්දික මං කැමති අද හැමදාම කියපකට පොඩ්ඩක් විරුද්ධව වැඩ කරන්න. හැමදාම කිව්වා අපි හදවතින් අහන්න බුද්ධියෙන් සවන් දෙන්න කියලා. අද මේ හද ගැස්මවල නමයක් එක්ක සෙල්ලම් කරද්දි අමාරු වේවි බුද්ධියෙන්ම මේක විසඳන්න. මං පොඩ්ඩක් හදවතට ලං වෙන්නම්. මේ මං ආපු තැන, මං ආපු වේදිකාව. මෙතනදී මම මැරෙන්න කලින් මගේ වචනකින්, මගේ වෝට් එකෙන්, මගේ සම්මානෙන්, මගේ මනාපයෙන් කෙනෙක්ගේ හීනයක් සැබෑ වෙනවා නම්, තව ජීවිතයක් හුස්ම ගන්නවා නම්, හුස්ම ගන්නවා නම් එතනින් එහාට දෙයක් මම හම්බ කරලා නැහැ. ඉතින් රාජකුමාර් මං ඔයාලට ගොඩක් කැමතියි. හැඩයට කැමතියි පුතා. අනර්කලි ඔයාටත් එහෙමමයි. හැබැයි මං තවත් ඔයගලගේ කාලේ නාස්ති කරන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. 24 දී හරවල ගෙදර අරින්න වෙනවා.
තවත් ඇයි කාලය ගන්නේ? මම කැමති ජීවිතය මේ වෝට් එකෙන් මේ හීනෙට පාර කපලා දෙන්න තව කෙනෙක්ට. මම විශ්වාස කරනවා සඳුන් ඔබටත් දේශාන ඔබටත් ගත්ත තීරණය හරියටම හරි ප්‍රවීණයන් විදිහට ඒ තීරණය ගායනය දිහාම බලලා හරියට ගත්තා. ප්‍රශ්නයක් වුණා නම් උනේ මීට කලින් මේ නම දෙනාටම ලකුණු 21ක් අපි දුන්නා. අඩුපාඩුවක් කරේ ප්‍රේක්ෂක ඔබ. ඒ අඩුපාඩුව දැනුණා නම් මට තැනකදී වඩාත්ම දැනිච්ච හිත දිච්ච තැනට මම මගේ වෝට් එක දෙනවා. ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීමත් තියෙනවා මේ විදිහට මේ වේදිකාවට නැවතත් මවුන් රැගෙන එන්නයි කියලා. ඔවුන්ටත් ඔවුන්ගේ වැරද්ද නිවැරදි කර ගැනීමේ අවශ්‍යතාවයක් ඇති ශිහාන් මීරංග. මට වැඩිපුරම ජනතාව මේ තරඟකරුට සහයෝගය තවත් දුන්නා නම් කියලා හිතුනේ. ඒ අවස්ථාව ආදරණීය ප්‍රේක්ෂක යන් ඔබට ලබා දීලා තියෙනවා. පොරොන්දු වෙන්න මගේ මනාපය අපත යවන්නේ නැහැ කියලා මහන්සි වෙන්න. අංජුලා ඔබයි. අංජුලා සිතාරි. අම්පාර ප්‍රදේශයෙන් හිරුස්ටා සිහිනය ජය ගැනීමේ බලාපොරොත්තුවෙන් ජීවිතය වෙනස් කිරීමේ යතුර සොයාගෙන පැමිණි අංජුලා සිතාරිගේ ජීවිතය නැවතත් මේ මොහොතේ ශිහාන් මිහිරංග විසින් වෙනස් කරනු ලබනවා. ඒ අනුව සඳුන් දීමන්ත දේශාන් පෙරේරා අංජුලා සිතාරි සුපිරි 48 දෙනා අතරට ඇතුළත් වෙනවා. තව එක්කෙනෙක් අවශ්‍යයි. 30 දෙනෙක් රන්මනාපේ මත. ඇය කවුද? ඉසුරිකා මදුෂානි 92%ක ප්‍රතිශතය ලබාගත් ඔබ සුපිරි 48 දෙනා අතරට තේරීපත් වෙනවා. මේ නම දෙනා අතරින් වැඩිම ප්‍රතිශතය ලබා සිටින්නේ ඔබ වන නිසා, 92%ක ප්‍රතිශතය වන නිසා ඔබත් අවසන් සුපිරි 48 දෙනාගේ ගොන්නට එකතු වෙනවා. මේ තමයි රියැලිටි ටෙලිවිෂන් මවන ඉන්ද්‍රජාලිකයාගේ ඉන්ද්‍රජාලය. මේ තමයි හිරුස්ටා හදවත. ආදරණීය ප්‍රේක්ෂකයිනි, මේ මොහොත වන විට සුපිරි 48 දෙනා සපුරා හමාරයි.